ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ පොකුණුවිට හේනේගම ජයන්තිමාවතේ සජිනි උත්පලා සුමතිපාල මහත්මිය කුෂාන් හේමන්ත පෙරේරා මහතා වාද්දුවගේ චිත්‍රාල් කරුණාසේන මහතා සුදාරි එදිරිසිංහ මහත්මිය තමරා කුමාරි දමයන්ති මහත්මිය සහ දීපා දමයන්ති මහත්මිය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊතාත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීලස්වරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේව ඊතාත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහසිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබ හැම දිනෙකම ජීවිතේට ඊටාම වැදගත් ඔබේ ජීවිතය තුළ ඇති කරගත යුතු සතර බ්‍රහ්ම විහරණ අතර ඉතාම වැදගත්ම දෙයක් වන මුදිතා ගුණය ඉරිසියා නොකිරීම මුදිතා ගුණය කොහොමද ධර්මය තුළ මේ ගුණය දියුණු කරගන්න ආකාරය ගැන සඳහන් වෙන්නේ කොහොමද අපි අපේ ජීවිතය තුළ මෙවැනි ගුණධර්ම ඇති කරගන්නේ අද දවසේ ධර්මානුශාසනාවෙන් අපි ඒ ගැන කතා කරන්නේ පින්තුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ හැටියට අපට දියුණු කළ යුතු භාවනා ක්‍රම හතරක් පෙන්නුවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඊළඟට මේ ධර්මයේ මේව භාවනා වශයෙන් දියුණු කරලා ඉහළට දියුණු කරගන්න කෙනෙක් ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු කරගන්න ආකාරය ගැන සඳහන් වෙනවා. විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ සඳහන් වෙනවා අතීත භාවනා ගුරුවරු මේ මෛත්‍රී කරුණා මුදිතා කියන භාවනා තුන ප්‍රායෝගිකව දියුණු කරගන්න ආකාරයත් ඒ වගේම මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුනම දියුණු කරලා පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ දක්වාම හිත දියුණු කරගන්න පුළුවන් ක්‍රමය සමාධි මට්ටම් ඉහළටම වඩා ගන්න පුළුවන් ක්‍රමය විස්තර කරලා තියෙනවා ඊළඟට උපේක්ඛා කියන භාවනාව තුළින් කෙනෙක්ගේ ජීවිතයේ තුල කොහොමද හතරවෙනි ධ්‍යානයට හිත උපේක්ෂාවට පත් කරගන්නේ කියන කාරණේ ඉතා පැහැදිලිව විස්තර වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි අද දවසේ මේ ධර්ම දේශනාව තුල අපි කොහොමද ඔබ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ ධර්ම ප්‍රායෝගිකව ජීවිතය තුළ දියුණු කරගන්නේ? ඉතාම වැදගත් දෙයක්. බොහෝ වෙලාවට ඔබ කරණීමිත්ත සූත්‍රේ ගෙවල් වල කියනවා සමහර අයට කටපාඩම් ඇති පුංචි දරුවෝ ඉඳන් පිරිත් කියනකොට කරණීමිත්ත සූත්‍රය ඇහෙනකොට ගෙවල් වල තැන් තැන් වලින් හරි කියවනකොට හරි පොඩි දරුවෝ කටපාඩමින් කියවන ඔබ අහලා ඇති.
හැබැයි බොහෝ දිනක් ගත්තොත් බෞද්ධයෝ හැටියට ඔබ අවංකව හිතන් අපි කටපාඩමින් කරණීමිත් සූත්‍රයේ කියුවට මේ දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙන්නේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රමයයි. මෛත්‍රී භාවනාව ඉහළටම දියුණු කරගන්න හැටි මේ දේශනාවේ තියෙන්නේ. මේ දේශනාවේ ඇතුළත් විදිහට භාවනා කළ යුතුයි කියලා දන්නේ කීයෙන් කී දෙනාද කියලා හිතන්න. බොහෝ පිරිසක් ඒක දන්නේත් නැහැ. හැබැයි පිරිත කටපාඩම් පාලියෙන් දැනගත්තට ඊවැ වචන අර්ථ කරණීයමිත්‍ය සූත්‍රයේ සඳහන් මෛත්‍රිය කොහොමද දියුණු කරන්නේ, මොකක්ද මේ දේශනාවේ අන්තර්ගතය, බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඊළඟට ඔබ දන්නවා කන්ද පිරිත. බොහෝ වෙලාවට මේ පිරිත පිරිත් පොතේ තියෙනවා. සමහරු හිතාගෙන ඉන්නේ මේ පිරිත කෙවල් වලට ඔය නොඑක් සර්පය ආවට පස්සේ වත්තට හරි ඔය වැලි ටිකක් මතුරලා ගහන්න මේකේ තියෙන ගාතාවක් දෙකක් කියලා ඕවා තමයි සමහරු මේ පිරිතෙන් මේ සත්තු පන්නන්න, සර්පය පන්නන්න, වැලි මතුරන්න මේවට තියෙන එකක් කියලා හිතාගෙන ඉන්න කොටසකුත් ඉන්නවා. හැබැයි පිංගතුනි කන්ද පිරිතේ සඳහන් වෙන්නේ මේ මහ පොළොවේ ඇවිදගෙන යන විස සහිත සර්ප වර්ග හතරක් කොටස් වශයෙන් කුල වශයෙන් බුදුහාඳුරු බෙදලා පෙන්වනවා. විරූපාක්ක, චබ්බ්‍යාපුත්ත, ඊරාපත, කන්හා, ගෞතම. මෙන්න මේ සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න කියලා. මේ සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රිය දියුණු කරපු මෛත්‍රිය වඩපු කෙනාට කවදාවත් සර්පෙක් නිසා ජීවිත හානියක් අනතුරක් සර්පෙක් දෂ්ට කිරීමේ සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාඳුරු විස්තර කරනවා. එහෙමනම් අපිට පේනවා මෛත්‍රිය කියන එක මිනිස්යන්ට විතරක් නෙමෙයි තිරිසන් සතුන්ට පවා ඒ සතෙකුගෙන්වත් හානියක් උපද්රවයක් නොවන විදිහට මෛත්‍රී සිත අපිට මහා ආශිර්වාදයක් ආරක්ෂාවක් අපේ ජීවිතයට හදලා දෙනවා. මේ කන්ද පිරිත සඳහන් වෙනවා තමන් මෛත්‍රී කරන විරූපක්කේහි මේ මෙත්තං, මෙත්තං ඒරාපතේහි මේ, චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තං, මෙත්තං කන්හා ගෞතම කේහිච. ඒ ඒ සර්ප කොටස් වලට සර්ප කුල වලට මගේ මෛත්‍රිය වේවා කියලා මෛත්‍රී වඩන. ඊළඟට ඒකේ ආශිර්වාදේ ඒ කිසිම සත්ත්වයෙක්ගෙන් සර්පයෙක්ගෙන් කිසිම අනතුරක් අඩුගානේ මාමං අපාදකෝ හිංසි, මාමං හිංසි ද්විපාදකෝ, මාමං චතුප්පදෝ හිංසි, මාමං හිංසි බහුප්පදෝ, පා නැති සත්ත්වයෙක්ගෙන් මට අනතුරක් නොවේවා, දෙපා ඇති සත්ත්වයෙක්ගෙන් මට අනතුරක් නොවේවා, ඒ කියන්නේ මිනිස්සෙක්ගෙන්වත්. මේ මෛත්‍රී වඩන පින නිසා කිසිම අමනුස්සයෙක්ගෙන්, මනුස්සයෙක්ගෙන්, සතෙක්ගෙන්, සිව්පාවෙක්ගෙන් බොහෝ පා ඇති සත්තු ඉන්නවා. ඔය හැකර ඇල්ලු නොයේ පාද ගොඩක් තියෙන සත්තු ඉන්නවා. එවැනි සතෙක්ගෙන්වත් පුංචිම හෝ විපතක් අනතුරක් නොවේවා. එතකොට බලන්න මෛත්‍රී ආශිර්වාදයෙන් කොච්චර තමන් රැකෙනවද, තමන්ට කොච්චර ආශිර්වාදයක් මේ මෛත්‍රිය තුළ තමන්ගේ ජීවිතයට රැස් වෙනවද. ඒ නිසා ප්‍රායෝගිකව භාවනා වශයෙන් පුරුදු කරගත යුතු දේවල් ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ඒ දේශනාවක අර්ථය අරගෙන තමන්ගේ ජීවිතයට අර්ථය ගලපගෙන ඒ තුලින් තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්න නෙමෙයි. සමහරු ඒක පිරිතක් හැටියට කියන්නේ, ඒක මන්ත්‍රයක් හැටියට පාවිච්චි කරන්නේ. දැන් ඔබම බලන්න රතන සූත්‍රය කොච්චර බලවත් දේශනාවක්ද. හැබැයි සමහර පොත්පත්වල, සමහර පැරණි පිරිත් පොත්වල පවා, මොකද පිරිත් පොත බුදුරජාණන් වහන්සේ හදලා සංගායනා කරලා රහතන් වහන්සේලා පිරිත් පොතේ තියෙන බුද්ධ දේශනා තමයි. හැබැයි මේ පොත පසුකාලීනව සකස් කරගත්ත බුද්ධ දේශනා ඇතුළත්ව සකස් කරපු ග්‍රන්ථයක්. ඒ පිරිවාණා පොත් වහන්සේගේ බුද්ධ දේශනාවලවත් මූලික බණවරවල කිසිම ප්‍රශ්නයක් නැහැ. සියල්ල බුද්ධ දේශනා. හැබැයි සමහර පිරිත් පොත් තියෙනවා ඒවැ අවසානෙට එක එක්කෙනාගේ අදහස් ඇතුල් කරලා එක එක ගාථා පස්සේ හදපු ඒවා, ආශිර්වාදේවා, දේව කන්නලව් කරන ඒවා,
ඒ ගාථා වලින් කරන යම් යම් ගුරුක මන්තර යන්තර ඉඳන් තියෙන සමහර ඒවා තියෙන රතන සූත්‍රේ ගාථාවෙන් ගාථාව යන්තර හදලා. එතකොට මේ වගේ මේවා මේ බුදුහාමුදුරනේ කාලේ යන්තර හදන ඒවා මන්තර ගුරුකම් වලට පාවිච්චි කරන ඒවා බැලිහීන ඒවා ඒවා කොහෙවත් බුද්ධ දේශනාවල නැහැ. එහෙනම් අපිට පේනවා පසු කාලීනව එක එක්කෙනා තම තමන්ට මේ දේශනාවල කොටස් අරගෙන වෙන වෙනම පැතිවලට පාවිච්චි කරලා තියෙනවා. පින්වත්නි අපි මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ධර්මයේ පරිහරණය කරන්න ඕනේ. ධර්මයේ කියන්නේ අපිට ඕන විදිහට වෙනස් කර කර අපේ අදහස් වලට අනුව අපිට ඕන විදිහට ගලපමින් ආ මේක මෙහෙම කරන්න මෙහෙම කරාට ඒ විදිහට වෙනස් කර කර එක එක අලුත් අත්හදා බැලීම් කරන්න දෙයක් නෙමෙයි බුද්ධ දේශනාව කියලා කියන්නේ. බොහෝම ගෞරවයෙන් මේ දේශනාව අපි ආරක්ෂා කරගෙන යා යුතු දෙයක්. බුදු කෙනෙක් මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සංසාරේ කොච්චර කැපකිරීම කරාද කියලා ඔබ මොහොතක් හිතන්න. දීපංකර පාදමූලි විවරණ ගැනීමට පෙරම සොලසා සංකේය කල්පලක්ෂය මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කළ තමයි අෂ්ට ධර්ම සමව දහණයෙන් විවරණ ගත්තේ. ඒ විවරණ ගත්තට පස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ කියන දසපාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් සංසාරේ මේව පුරුදු කරගෙන ඇවිල්ලා දසපාරමී පමණක් සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගයෙන් මේ පාරමී සම්පූර්ණ කරා. බුදු කෙනෙක් මේ ධර්මය අවබෝධ කරන්න ආපු සංසාර ගමන ගැන අපිට අදහා ගන්නවත් බෑ. ඒ තරම් දීර්ඝ සංසාර ගමන. බුදු වෙනාත්ම හිතන් ඒ තරම් පාරමී සම්පූර්ණ කරගෙන මේ මනුස්ස ලෝකයට ආව මහා පින්වන්ත බුදු වෙන්නම න්‍යාවේ මව කුසින් බිහි වෙච්ච දවසේම පියවර හතක් ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බව මම ලෝකේ අග්‍රතම කෙනා මමයි ලෝකේ ජ්‍යෙෂ්ඨතම කෙනා මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනම ලෝකෙට පහළ වුණා. එතකොට බලන්න මේ සිංහනාද මේ මගේ අන්තිම ඉපදීම මෙයින් මතු ඉපදීමක් නැහැ මම ලෝකේ ජ්‍යෙෂ්ඨතමයා මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. ඒ සිංහනාද කරගෙන ඇවිල්ලා මනුස්ස ලෝකේ බෝසත් පුතෙක් හැටියට ඉපදිලා බුදු වීම පිණිස අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් විඳපු දුක ගැන හිතා සාමාන්‍ය මිනිසෙකුට හිතා ගන්නවත් පුළුවන් ද මේ වගේ දුෂ්කර ක්‍රියාවක් ගැන? ඒ තරම් කැපකිරීමක් කරලා තමයි ගුරු උපදේශ රහිතව බෝධි මූලයේදී මේ උතුම් ධර්මය ඔබත් මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා. ඒ නිසා පිංගතුනි අපි මේ බුද්ධ වචනය ඒ ධර්මයේ පරිහරණය කරන්න ඕන බොහෝම ගෞරවයෙන්. මේ ධර්මයේ පිහිටන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මීම පෙන්නනවා ධර්මී ඉගෙන ගන්න ධර්මී ගමන් කරන ශ්‍රාවකයෙක් තුල තියෙන්න ඕන ලක්ෂණ. සත්තාමේ භගවා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකෝ හමස්මි මං උන්වහන්සේගේ ශ්‍රාවකෙක් පමණයි. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධයෙන්ම දන්නාසේක. අහන්න ජානාමි මම දන්න දෙයක් නෑ කියන තැනට එන්න. මේ සංසාරය ගැන සසරින් මිදීම ගැන නිවන ගැන මම මොනවද දන්නේ? මං දන්න දෙයක් නෑ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුයි සියල්ල දන්නේ. උන්වහන්සේගේ දේශනාව තුළ මං ඒ ධර්මයේ තුළ මං ඒ ධර්මයට ගරු කරමින් ඒ ධර්ම මාර්ගේ වඩනවා කියන තැනට ආවොත්
අන්න එතන ඉඳන් ඔබට මේ ධර්ම මාර්ගය විවර වෙනවා. බොහෝ දෙනෙක් සමහර බුදුහාඳුරන්ටත් ඉහලින් හිතාගනි. ඒක එහෙම තිබ්බට පොතේ ඒක මමයි දන්නේ කියලා හිතන අය ඉන්නවා. අන්න එතනමයි වරදින තැන. ඒ නිසා පින්වතුනි ශාස්ත්‍රීය ගෞරවේ, ධර්ම ගෞරවේ, තුනුරුවන්ට තියෙන ගෞරවේ තුළ බොහොම ගෞරවයෙන් මේ ධර්මයේ පරිහරණය කරමින්, ධර්මීත් කියන්නේ තමන්ට සසරේ මිදෙන්න තියෙන එකම මාර්ගය, අපේ ගුරුවරයා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ ශාස්ත්‍රීයත්වයට පත් කරා. ආනන්දේ තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්ත්‍රීයත්වයට පත් කරා. ගුරු තනතුරට පත් කළා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙනම් අද අපේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කොට වදාළේ ධර්ම විනය. ඒ නිසා පින්වතුනි මේ ධර්ම විනය තුල ඔබේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගන්න ඔබ බොහොම දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අද ඔබට මේ ධර්මානුශාසනාව තුල විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්න. වර්තමානයේ අපිට පේනවා ලෝක දිහා බැලුවත් මේ කෙලෙස් සහිත මිනිස්සු තුල මේ ස්වභාවය කාතුලක් තියෙනවා. හැබැයි ඒකේ අඩු වැඩිකම් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ මිනිස්සු දිහා බුදු ඇසින් බැලුවේ හැමෝගෙම හිතවල කෙලෙස්වල ස්වභාවය එක වගේ නෙමෙයි. අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා, කෙලෙස් අඩු අය ඉන්නවා. ඔබ බලන්න සමහර රාග චරිත ඉන්නවා, රාගේ වැඩි. සමහර අය ඉන්නවා උපතින්ම ද්වේෂේ වැඩි, ද්වේෂ චරිත ඉන්නවා. සමහර විට ඉන්නවා හිතේ විතර්ක වැඩි, හැම වෙලෙම ඔළුව අවුල් කරගෙන හිත විසිරීලා අරක කොහොමද, මේක කොහොමද, ඒක කොහොමද, හැම වෙලාවෙම අවුල් සහගත චරිත ඉන්නවා. විතක්ක චරිත ඉන්නවා, සද්ධා චරිත ඉන්නවා, බොහොම සද්ධාවන්තයි ඉන්නවා, කෙලෙස් අඩු අය ඉන්නවා, වැඩි අය ඉන්නවා, පොඩ්ඩක් නම් කේන්ති යන අය ඉන්නවා. සමහරු ඉන්නවා කවුරු මොනවා කීවත් බොහොම ඉවසීමෙන් ඉන්නවා. සමහරුන්ට හොඳට හිත දමනය කරගන්න පුළුවන්, තමන්ගේ කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. කවුරු ඇවිල්ලා තමන්ව වරදට පොළඹව ගන්න හැදුවත් තමන් නෙමේ වරදට පෙළඹෙන්නේ. තමන්ට හොඳට තමන්ගේ හිත දමනය කරගෙන ඕන තැනකදී ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයන්ගේ කෙලෙස්වල ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ දැක්කේ කෙලෙස් වැඩි අය අඩු අය ඉන්නවා. ඒ අය අතර පින්වන්තයි ඉන්නවා. ඒ අයට මේ ධර්මයේ ලැබුණොත් පින් ඇති අය ඉන්නවා, වීරියෙන් කෙලෙස් යටපත් කරගෙන පාලනය කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්න දක්ෂ අය. හැබැයි ඒ අයට අහන්න නොලැබුණොත් එන්නේ අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. මේ ධර්මය අහන්න නොලැබුණොත් පින් ඇති අය පවා පිරිහිලා යනවා. ඒ නිසා මතක තියාගන්න, කෙනෙක් ඉන්න පුළුවන් ඊරිසියාව හරියට බලවත්, අනුන්ගේ දේවල් වලටම ලෝභ කරනවා, ඊරිසියා කරනවා. හැබැයි එයාට ධර්මාවබෝධයට පින තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ධර්මය ඇහෙනකොට එයාට හිතෙන්න පුළුවන් මං කොහොම හරි මගේ හිතේ තියෙන මේ පහස් සිතුවිලි නැති කරගන්න, මගේ හිතේ තියෙන ලාමක කෙලෙස් සහිත මේ පාපී සිතුවිලි මං කොහොම හරි යටපත් කරනවා, මං කොහොම හරි ඒවා ආදීනව සිහි කරනවා, මං මුදිතා ගුණය වඩනවා. එයා අද ඉඳන් පටන් ගත්තා කියලා හිතන්න. එයා තමන්ගේ හිත දමනය කරගෙන ජය ගන්න මාවතට පැමිණෙනවා. එයාට පින තියෙනවා නම්, වීරිය තියෙනවා නම්, උත්සාහය තියෙනවා නම්, තමන් ගත්ත උත්සාහය අකණ්ඩව පවත්වාගෙන යන්න වීරිය තියෙනවා නම් එයාට ජය ගන්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා, ඒ අයට කොච්චර ධර්මය ඇහුණත් පිළිගන්නේ ගණනකට ගන්නෑ. අම්මට ඕන විදියට මං ඉන්නේ කියලා. ඔබ මේ සමාජය දිහා බලන සමහර අය ඉන්නවා, ඒ අයට ධර්ම කරු කරුණාවෙන් යමක් කියලා දීපුවා. සමහර වැරදි කරන අය ඉන්නවා, අකුසල් කරනවා. ඒ අයට සමහර අය කියලා දෙනවා, ඕක කරන්න එපා, ඕක හොඳ නෑ, පව්, මේ වගේ. සමහරු හරි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා, අනේ සාදු සාදු කොච්චර දෙයක්ද, අනේ මට අවවාද කරනවට ගොඩාක් පින්, මගේ වැරදි පෙන්නලා දෙනවට ගොඩාක් පින් කියලා ඒක පිළිගන්නවා, හදවතින්ම පිළිගන්නවා. ඉතාම සුළු පිරිසයි, හැබැයි බොහොම සුවල්පය. අද හොයන්නත් අමාරුයි, ඉන්නවා අමාරුයි, ඉතාම සුළු පිරිසක්.
හැබැයි සමාජෙ වැඩිපුර ඉන්නේ ඉරිසියා කරනවා ද්වේෂය වෛරය කුහකකම් පලි ගැනීම මේ ඔක්කොම එක්ක පුපුර පුපුර ඉන්නවා කවුරු හරි කරුණාවෙන් කියනවා ඔහොම කරන්න එපා ඉරිසියා කරන්න එපා ඔය වගේ පහත් සිතුවිලි හිතන්නේ කියන කෙනාට බනිනවා එන්න එපා මෝ මට බන කියන්න මට ඕන දේ මං කරන්නේ මට ඕන විදියටයි මං ඉන්නේ මං යන අපාය කියන්නම් ඔබ අහලා ඇති ඔය වගේ කතා ඔබේම බලන්න නිකන් අසල් වැසියෝ නෑ දෑයෝ ඥාතීන් යාළුවෝ හිතවත්තු එකට කන බොන අය අතර කොයි තරම් ඔය වගේ මතවාද දරාගත්තා ඉන්නවද කියලා ඒ නිසා පින්වතුනි සමහරුන්ට අවවාද කරලා කරුණාවෙන් කියලා දීලා ධර්මයේ කියලා දමණය කරන්න පුළුවන් සමහරු ඒකට පිළිගන්නේ නෑ තමන්ගේ මතේ හරි කියාගෙන ඒ අකුසලයේම යන පිරිසක් ඉන්නවා ඒ නිසා මේ ධර්මයේ ඇහෙනකොට පින් ඇති අයට පින මතුවෙනවා ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මහණෙනි ධර්මයේ කියන්න ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග පිරිසිදුව පැහැදිලිව සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි පාරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසෙති මේ පිරිසිදු නිවන් මගම මනුස්සයන්ට කියලා දෙන්න ඒ ධර්මී දේශනා කරමින් ගම් නියම් ගම් පුරා වඩින්න පින් ඇති අය මේ ධර්මය අවබෝධ කරගන්න දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන මනුස්සයන්ට විතරක් නෙමෙයි දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස උපකාර වේ අන්නේ නිසා පින්වතුනේ මේ දේශනාව තුළ මේ ධර්ම දේශනාවේ කියවෙන කරුණු ඔබ ඔබේ ජීවිතයට ගලපලා බලන්න මේ කියන්නේ අහල පහලයි ගැනවත් ඔබේ සමහරලාවට මේ අරයට නම් හොඳයි මේ බන් එහෙම හිතන සමහරව අන්න අරයට තමයි ඒක හරියන්නේ මෙයාට තමයි තමන්ට තමන්ගේ ජීවිතයට ගලප ගන්න නැතුව අනුන්ට ආදේශ කර කර බලන්න යන්න එපා මේ හැම දෙයක්ම තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න ඕපනයිකෝ තමා තුලින් දකින්න ඒ අඩුපාඩු තමා තුලින් සකස් කරගන්න අන්න එතකොට ඔබට මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා අද අපි බලමු ඉරිසියාව ගැන ඇත්තට භයානක දෙයක්ද හද නිකන් ඔබ සමාජෙ දිහා බලන්න මිනිස්සු ඉරිසියාවෙන් කොච්චර දැවෙනවද කියලා මේක මහා භයානක දෙයක් මහා පාපී සිතුවිලි හටගන්න ඉරිසියාවත් එක්ක එන ඊළඟ දේ තමයි පලිගැනීම වෛරය ඉරිසියාවත් එක්කම පලිගන්න හිතෙනවා ඊට පස්සේ ඉරිසියාව මුදිතාවට විරුද්ධ කෙනෙක්ගේ දියුණුව දැකලා ඉවස ගන්න බෑ සමහරලාට කෙනෙක් ලස්සනට ඉන්නවා දැකලා ඒකට ඉරිසියා කරනවා කෙනෙක් හොඳට කනව බොනවා දැකලා ඒකට ඉරිසියා කරනවා කෙනෙක් ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා දැකලා ඒකට ඉරිසියා කරනවා කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා දරුවෙක් ඒකට ඉරිසියා කරනවා ඒකට ජීවත් වෙච්ච අය අතරින් කවුරු හරි කෙනෙක් ඉක්මනින් දියුණු වෙනවා ගියක් දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන ඉස්සරහට යනවා විශාල ඉරිසියාවක් හිතේ ඇති වෙනවා මේ ඉරිසියාව මතක තියාගන්න සහෝදර සහෝදරයෝ අතරින් ඇති වෙනවා දරුවෝ අතරින් ඇති වෙනවා ඉගෙන ගන්න දරුවෝ අතර සමහර දෙමව්පියෝම ඇති කරවනවා දරුවන්ට අන්න බලාපන් ඔබට ඉගෙන ගන්න බැරි වුණාට අර ළමයා හොඳට ඉගෙන ගන්න ඒකට අපේ එකා කියලා අර ළමයාට බනිනවා ගහනවා අර දරුවෝ අතර ඉරිසියාවක් ඇති කරවනවා එතකොට මෙන්න මේ දේවල් වර්ධනය වෙලා ඒවා එකින් එක එකතු වෙලා එකතු වෙලා මනස තුල ගොඩ නැගෙනවා මහා පාපී සිතුවිලි කන්දරාව හැම වෙලාවෙම සමාජ බලන්න සමහර අය ඉන්න උදේ ඉඳන් රෑ වෙනකන් අනුන්ට සාප කර කර අනුන් නැසේවා කියලා හිතනවා වාහනික ගියත් සමහරලාට කෙනෙක් අනේ හොඳට වාහනික යනවා ඒ දිහා බලාගෙන හිතෙන් හිතනවා මුන් හැපිලාවත් යන්නේ නැහනේ මුන්ට අනතුරක් වෙන්නේ නැහනේ ඔහොම හිතන අය ඉන්නවා මම මේ කතාව ඔබට කියන්නේ ඔබට තේරුම් ගන්න මේ හිතේ තියෙන පාපී සිතුවිලි කොච්චර පෞකාර සිතුවිලි මිනිස්සුන්ගේ හිතවල ඇති වෙනවද ඒ විදිහට හිතෙන් හිතනවා බුදුහාඳුරම පෙන්නනවා අංගුත්තර නිකායේ සඳහන් වෙනවා
බුදුරජාන් වහන්සේ පෙන්වනවා මහණෙනි ද්වේෂයෙන් යුක්ත කෙනා නිදා ගන්න ගිහිල්ලා ඊරිසියාව ද්වේෂේ බලවත් වුණාට පස්සේ මේක තියෙන කෝධන සූත්‍රය. ඔන්න ඔබට පුළුවන් අංගුත්තර නිකායේ කෝධන සූත්‍රය සත්තක නිපාතේ සඳහන් වෙන කෝධන කියලා සූත්‍රයක්. මේ ක්‍රෝධ කරන කෙනා තමන්ගේ හතුරු ගැන තමන්ගේ තරහකාරයෝ ගැන හිතන පාපී සිතුවිලි බුදුහාඳුරු පෙන්නවා. එයා කැමති නෑ කියන තමන්ගේ හතුරු නිදා ගන්නවටවත් කැමති නෑ කිය. හිතෙන් ප්‍රාර්ථනා කරනවලු මුන්ට නම් නිින්ද යන්න එපා. ඔවුන්ට නම් හොඳ නිින්දක් ලැබෙන්න එපා කියලා හිතේ ප්‍රාර්ථනා කර කර හිතෙන් හිතනවා. බන් කොච්චර පහද්ද කියලා. කෙනෙක් ලස්සනට ඇඳලා පැනඳලා කවුරු හරි කියනවා අනේ යාගේ අද හරි ලස්සනයි. ඉවස ගන්න බෑ. අනේ යාගේ ලස්සන. උඹලට හොඳයි දැකලා නැත්නම් මිනිස්සු ඔන්න ඔහොම කියන අය නැද්ද කියලා හිතා. කොච්චර අහලා ඇතිද ඔබ ඔය වගේ කතා. ඒ කෙනෙක් තව කෙනෙක්ව වර්ණනා කරනකොට කෙනෙක් තව කෙනෙක්ගේ ලස්සන කියනකොට දරා ගන්න බෑ. පුතුම ඉරිසියාවක් උපදිනවා. කෙනෙක්ගේ ලස්සනට ඊරිසියා කරනවා. කෙනෙක්ගේ කටහඬට. ඒ ඔබ බලන්න ඔබ හොඳට හිතලා බලන්න මේ ස්වභාවයන් එක එක ශේෂ්ත්‍ර ඔස්සේ ගන්න හිතන්. සමහර ගුරුවරු වැඩිපුර ඊරිසියා කරන්නේ තමන් එක්ක ඉන්න තවත් ගුරුවරු පිරිසකට. තමන්ට වඩා ඉදිරියට යන දක්ෂ ගුරුවරුන්ට ඊරිසියා කරන. දරුවෝ අතර තමන් එක්ක ඉන්න තමන්ට වඩා දක්ෂ දරුවන් ගැන ඊරිසියා. පොඩි දරුවන්ට එච්චර තේරෙන්නේ නැති වෙන්න පුළුවන් දෙමව්පියෝ ඒක ඇති කරවනවා සමහරව. මේ තරඟකාරීත්වයත් එක්ක දරුවෝ තුල ඒවා උපදින. සමහර අධ්‍යක්ෂින් අපිට මතකයි අපි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබුවා මං කැලණියේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලැබලා දෙවනි වසරේ මං පැවිදි වුණේ. එතකොට අපි දන්නවා මේ දරුවෝ එකට ඉගෙන ගන්න එකට ඉන්න පන්තිවල ඉන්න දරුවෝ සමහර ලාවට අපිට දෙනවා එදා දවසේ ඒ කොටස ගුරුවරු උගන්වලා දෙනවා මෙන්න මේකට අදාළ මේ පොත්පත් ටික ගිහිලා පුස්තකාලෙන් හොයාගෙන කියවන්න. සමහර අය ඉන්නවා තමන් ඉක්මනින් ගිහිලා පොත අරගෙන අනිත් ළමයින්ට ඒ පොත් ගන්න බැරි වෙන්නේ ඒ පොත් අරගෙන ගිහිලා වෙනත් පැතිවල වෙන රාක්කවල හංගලා යනවා. දැන් බලන්න මේ ඊරිසියාව. එකට ඉගෙන ගන්න දරුවෝ අතර තව කෙනෙක් ගැන ඊරිසියාවක් උපදිනවා. මේ ඊරිසියාව සමාජේ හැම පැත්තකම තියෙනවා. වෛද්‍යවරු ගන්න බලන්න කවදාවත් එක වෛද්‍යවරයෙක් තව කෙනෙක්ගේ හොදක් කියන්නේ කලාතුරකින් කෙනෙක්. ඉන්න පුළුවන් හොඳට බණ භාවනා කරන ධර්මයේ දියුණු කරන මුදිතා ගුණේ වඩාගත් කෙනෙක් මිසක් බොහෝ වෙලාවට තව කෙනෙක් හෙලා දකිනවා. කොච්චර හොඳ වුණත් ඒක පිළිගන්න කැමති නෑ. ඔබ බලන්න ඔබ වෛද්‍යවරු 10 දිනකින් බේත් ගන්න ගිහිල්ලා කොච්චර හොඳ බේත් ටික තිබුණත් ඔගේ බේතක් දෙකක් වෙනස් කරනවා. මේක හරියන්නේ නෑ මේක නෙමෙයි මෙන්න මේක අරන් බලන්න මේකයි හරියන්නේ කියලා. ඊළඟට බාස් කෙනෙක් බලන්න කවදාවත් කෙනෙක් හදපු දෙයක් කොච්චර හොඳට තිබ්බත් මොකක් හරිය දෙයක් කියන මේක එක්ක අපරාධයේ පොඩි ප්‍රශ්නයක් තියෙන මේ බලන්න හරියට මේක මැදලා නැහැ මේක ඇදයි මේ පොඩ්ඩක් බිත්තිය මෙහෙම එකක් පේන්නෙත් නැහැ තම මොනවා හරි ඇදක් හොයන. එතකොට මේ ස්වභාවේ කවදාවත් තව කෙනෙක්ගේ හොදක් දකින්න නැති ඒ ස්වභාවේ හැම ශේෂ්ත්‍රයකම ගිහිල්ලා ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා අතර ශාසනයේ ඔය හැම තැනකම ওই ස්වභාවේ තියෙනවා. ඒ නිසා මේ කෙලෙස්වල ස්වභාවය අඳුනගත්තේ නැත්නම් පිංගතුනි අපි දන්නේම නෑ ඉරිසියාව කියන එක සම්පූර්ණයෙන්ම මුළු අපේ ජීවිතේම වෙලාගෙන මහා පාපී සිතුවිලි වලි සමහරු ඉරිසියාවෙන් දැවෙනකොට හිතන්නේ ඉරිසියා සහගත සිතුවිලි. කතා කරන වචන තුලින් එළියට එන්නේ ඉරිසියාව ද්වේෂය. තමන්ගේ ක්‍රියාව තුලින් මතුවෙන්නේ ඉරිසියාව ද්වේෂය. ඔබ බලන්න ලංකාවේ ලෝකේ බොහෝ රටවල මේ ස්වභාවය නැති වුණත් සමහර තියෙන්න පුළුවන් ඉන්දියාව වගේ රටවල සමහර ඒ වගේ දේවල් තියෙනවා. කොච්චර දේවාල ගානේ මේ තමන්ගේ දියුණුවට නෙමෙයි වැඩිපුර. සමහරු තමන්ගේ දියුණුවට ගිහිල්ලා බාරහාරයක් හරි වෙලා ඒක අහිංසක අසරණ ප්‍රාර්ථනාවක් කියමු. ඒක සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය පැත්තක තියලා අපි හිතමු මිනිස්සේගේ අසරණකමට. මනුස්සේ දේවාලයකට හරි ගිහිල්ලා අනේ තමන් පිහිටක් ඉල්ලන අසරණකමට කාගෙන් හරි මනුස්සේ අසරණ වුණාම කාගෙන් හරි පිහිට ඉල්ලනවනේ. තමන්ගේ දියුණුව තමන්ගේ අසරණකම තමන්ට පිහිට වෙන්න කියලා පිහිට ඉල්ලනවට වඩා
වැඩිපුර මිනිස්සු දේවාල ගාන යන්නේ අනුන්ට හුණියම් කරන්න. තමන්ගේ අත් සමහරුන්ට තමන්ගේ හම්බ කරගත්ත ධනිය ඉවරයි අනුන්ට හුණියම් කරලා. අනුන්ට කොඩි වින කරන්න. පුළුවන් තරම් කෙනෙක් දියුණු වෙනකොට කෙනෙක් යමක් කරනකොට ඉවසගෙන ඉන්න බෑ. ඉරිසියා වෛරය කැලෑ පත්‍ර ගහන ඒවා මොනව හරි දැන් අද තාක්ෂණියත් එක්ක තියෙනවා අද ඉන්ටර්නෙට් එකෙන් හරි එක්ක මඩ ගහන්න හදනවා මොනව හරි ඒ පුද්ගලයා විනාශ කරන්න ජීවිතේම සැලසුම් හදන අය ඉන්නවා. හුදේ හවා හිත හිත ඉන්නවා. කොහෙන් හරි මුංග බිම දාන්න විදියක් නැහැ. මොන ක්‍රමෙන් හරි වැඩක් දෙන්න විදියක් නැහැ. ඔහොම හිත හිතා දවසම තමන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ හිතේ මතුවෙන්නේ පාපී සිතුවිලි, ද්වේෂ සිතුවිලි, කෙලෙස් සහිත සිතුවිලි කියලා ඔබ තේරෙන්නේ. පින්වතුනි ඉරිසියාවේ තියෙන භයානකකම තමයි ඉරිසියාව බලවත් වුණාට පස්සේ ගුණේ දකින්න නැති වෙන. මහා ගුණවතෙකුට වෙන්න පුළුවන්. ඉරිසියාව ඇති වුණාට පස්සේ ඔහුගේ ගුණේට වඩා ඉරිසියාව කියන පාපී සිතුවිල්ල තුළ පලිගැනීමේ සිතුවිලි බලවත් වෙන. දැන් ඔබ මේ බුද්ධ ශාසනය තුල හිතන්න දේවදත්ත ගැන. දේවදත්ත පැවිදි වුණේ අපාය යන්නද? කවුරුවත් පැවිදි වෙනවද අපාය යන්න කියලා හිතාගෙන? ඔබම හිතලා බලන්න. මේ කියන දේවල් ඔබ ඔබේ නුවණින් විමසලා බලන්න මේක ඇත්ත නෙන්නම් කියලා. දේවදත්ත කියලා කියන්නේ යසෝදරාවගේ සහෝදරයා. සුප්‍රබුද්ධ රජුරුවන්ගේ පුතණුවා. එතකොට රාජකීය පවුලක ඉපදිලා තමන්ට රාජ්‍ය උරුමය තිබිලා රජ සැප සම්පත් අතහැරලා රජකම අතහැරලා පැවිදි වෙනවද අපා යන්න බලාගෙන? දේවදත්තට පැවිදි වෙනකොට පලිගන්න සිතුවිල්ලක් තිබ්බේ නැහැ. ඇත්තටම නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණේ. කවුරුත් රජකම අතහැරලා සැප සම්පත් අතහැරලා මාලිගාවල් අතහැරලා රන් මිරිවැඩි සගල් මේ තියෙන සියලු වස්තුව දීපල අතහැරලා කාගෙන්වත් පලිගන්න හිතාගෙන පැවිදි වෙන්නේ නැහැ කවුරු. හැබැයි දේවදත්ත ඇත්තටම පැවිදි වුණේ නිවන් දකින්න, ධර්මය අවබෝධ කරගන්න. නමුත් කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේට ලැබිච්ච ගෞරව, කීර්තිය, ප්‍රසිද්ධිය, රජවරු, සිටුවරු, රාජරාජ මහාමාත්‍යවරු බුදුරජාණන් වහන්සේට ගෞරව කරනකොට සිව්වනක් ශ්‍රාවකයන් සතර දිසින් ඇවිල්ලා බුදුගුණ කිය කිය බුදුහාඳුරන්ට වන්දනා කරනකොට, ගරු සත්කාර කරනකොට අන්න හිතේ ඇති වුණා ඉරිසියාව. ඒ ඉරිසියාව ඉපදුනීම තමන් සමකොට හිතන්න ගත්තා. මමත් ඒ පවුලෙම කෙනෙක්. මමත් උන්වහන්සේගේ ඥාතියෙක්. මමත් කෝලිය වංශී, උන්වහන්සේ ශාක්‍ය වංශී, මමත් ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක්. මටත් ඒ ගෞරවය ලැබෙන්න ඕන. මමත් රජ පවුලක කෙනෙක්. එතකොට ඒ මට්ටමෙන් හිතලා තමන් ඉරිසියාව උපදවා ගත්තා. ඒ ඉරිසියාවත් එක්ක ඉන ඊළඟ දේ තමයි පලිගැනීම. සංඝ බේදේ කරන්න සැලසුම් කරලා දේවදත්ත හාමුදුරුවෝ ගැන පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා සමායට ඔබ බොහෝ නොදන්න දේවල්. දේවදත්ත දුස්සීලෙක් කියලා කොතනකවත් සඳහන් වෙලා නැහැ. දේවදත්ත හාමුදුරුව කොහෙවත් පරාජිකා වුණා, දුස්සීලකම් කරා, ශාසනයේ දුස්සීලකම් එහෙම කොහෙවත් නැහැ. දේවදත්ත කියන භික්ෂුව බොහෝ සිල්වත් කෙනෙක්. ඒ වගේමයි අනිත් අයටත් වඩා තමන්ගේ සිල්වත්කම පෙන්වන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විශේෂ ඉල්ලීම් පහක් පවා ඉදිරිපත් කරා. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්ති දක්වාම රුක්ෂ මූලිකෝ ගස් යට හුදකලාවම ඉන්න ඕන. මමත් එහෙම ඉන්න කෙනෙක්. කියන්නේ තමන් ඉන්න නිසානේ තමන්ට ඉල්ලන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතෙන් විතරක් යැපෙන්න ඕනේ. තුන් සිවුරෙන් විතරක් ඉන්න ඕනේ. පාංශකුල සිවුරු විතරක් පරිහරණය කරන්න ඕනේ. ජීවිත කාලයම නිර්මාංශිකම ඉන්න. එතකොට මෙන්න මේ ඉල්ලීම් පහ ඉදිරිපත් කරා. තමන් ඒවා ඒ විදිහටම රැකගෙන හිටපු කෙනෙක්. එතනදී දේවදත්ත ගැන කොච්චර ඒ ගුණධර්ම රැකගෙන තමන් ඉන්න ගමන් තමන් ඒවා ඉල්ලින් හැටියට ඉදිරිපත් කරා. මේක තමයි ඉක්මනින් නිවන් දකින්න නම් මේ විදිහට ඉන්න. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බලලා ඒක ප්‍රතික්ෂේප කරෙත් නැහැ.
ඒක පිළිගත්තේ නැ බුදුරජාණන් වහන්සේ වදාලා කැමති කෙනෙක් පිණ්ඩපාතෙම හිටපු දෙයි. කැමති කෙනෙක් සදහැවතුම් පූජා කරන දානි පිළිගත්තට කමක් නැහැ. කෙනෙක් ආවාසික කුටියක හිටියට කමක් නැහැ. තව කෙනෙක් කැමති නම් කැලේම ඉන්න ඒකත් කමක් නැහැ. ඒක යාගේ පෞද්ගලික රුචිකත්වේ. ඒක නිවනට ඒ තරම් අදාළ දෙයක් නෙමෙයි. ඒ වෙලාවේ අලුත පැවිදි වෙච්ච 500ක් දෙන නොමග යවලා ඒ අය දැන් බලන්න බුදුහාමුදුරුවෝ ඉදිරියේ පැවිදි වෙච්ච අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටින කාලෙක බුදු කෙනෙක් ඉදිරියේ පැවිදි වෙච්ච 500ක් දෙනෙකුට හිතුණා බුදුහාමුදුරන්ට වැඩිය දේවදත්ත හරිනේ කියලා. ඒ තරමට පිරිස නොමග යවාගෙන තමන් ඊට වඩා සිල්වත් කියලා පෙන්නලා 500 දෙනෙක් එතනින් ඉවත් කරගෙන ගියා. එතකොට දේවදත්ත භික්ෂුව සංඝයා බේද කරන්න ඕන කියන පාපී සිතුවිල්ල හිතට එනකොටම දේවදත්තට තිබිච්ච පුණ්‍ය ඉරුදිය නැති වෙලා ගියා කියන යකුසලෙන් මතක තියාගන්න. එහෙනම් දේවදත්තට පුණ්‍ය ඉරුදි තිබිලා තියෙනවා. පුණ්‍ය ඉරුදියක් කියන්නේ නිකම් පහළ වෙන එකක් නෙමෙයි, භාවනා කරන්න ඕනේ. එහෙනම් දේවදත්ත හාඳුරු මුල් කාලේ හොඳට භාවනා කරපු කෙනෙක්. ඒ භාවනා කරලා ධර්මාවබෝධයට මාර්ගඵල ලැබලා හිටියේ නෑ. හැබැයි සමාධිය පැත්ත උපදවාගෙන තිබුණා, සමතේ වැඩුවා. ඒ භාවනා කරලා හිත එකඟ කරගෙන සමාධිය දියුණු කරලා ඒ සමාධියෙන් ලෞකික ධ්‍යාන උපදවාගෙන ඒවෙන් ප්‍රාතිහාරි පාන තරම් ලෞකික ඉර්ධි උපදවාගත්ත කෙනෙක්. එතකොට ඔබ හිතන්න එවැනි භාවනා සිල්වත් සමාධියක් වඩලා ලෞකික ඉර්ධියක් උපදවාගෙන හිටපු කෙනෙකුට මේ වගේ පාපී පහන් සිතුවිලි හිතේ හටගෙන ඒ සිතුවිලි ක්‍රියාත්මක කරන්න හිතනකොටම ඒ පුණ්‍ය ඉර්ධි පිරිහිලා ගියා කියන ඒ මොහොතේම යකුසල විපාකේ. හැබැයි දේවදත්ත නෙමේ වැඩි අතෑරිය. පුළුවන් තරම් සැලසුම් සහගතව සංඝයා වේද කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව කොහොම හරි අනතුරක් කරන්න අජාසත් රජුරෝ හිතවත් කරගෙන රජුරුවන්ගේ දුනු ශිල්පීන් ලවා සැලසුම් කරා බුදුහාඳුරංග මරල උන්වහන්සේව ඝාතනය කරලා මම එතනට එනවා, මම සංඝයා පාලනය කරන ප්‍රධානියෙක් බවට පත් වෙනවා. බලන්න ඉරිසියාව නිසා දැන් ඊළඟට ආවේ විනාශකාරී පාපී සිතුවිල්ල. බුදුහාමුදුරන්ට අනතුරක් කරන්න සැලසුම් කරා කියන කොච්චර පව්කාර සිතුවිල්ලද. ඉරිසියා සහිත හිතක මොනතරම් පාපී සිතුවිලි උපදිනවද කියලා ඔබ හිතන්. මේ පාපී සිතුවිලි ඉපදුනේ උදේ ඉඳන් රෑ වෙනකන් අකුසල් කර කර පංච දුස්චරිතයේ දියදී හිටපු මිනිස්සෙකුට නෙමෙයි. කවදාවත් භාවනාවක් කරලා නැති, හිත දියුණු කරලා නැති, භාවනාව මොකද්ද කියලාවත් නොදන්න කෙනෙකුටත් නෙමෙයි. හොඳට සීල් රැකලා හොඳට භාවනා කරලා සමාධිය වඩලා පුණ්‍ය ඍදි උපදවාගත්ත රජපෞලක ඉපදිච්ච රාජකුමාරී නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙකුට හිතේ අර ඉරිසියා සහගත පාපී සිතුවිලි බලවත් වුනේ. ඒ පෞකාර සිතුවිලි බලවත් වෙනකොට ඒ තුල අයෝනිසෝ මානසිකාරී යෙදෙන්න යෙදෙන්න කොච්චර තමන් මේ පෞකාර ක්‍රියාව සැලසුම් කර කර ඉස්සරහට ගියාද කියන්නේ අජාසත් රජුරුවන්ගේ දුනු ශිල්පීන් යොදවලා බුදුරජාණන් වහන්සේව මරන්න සැලසුම් හදුවා. ඒකට රජුරුවන්ගෙන් උදව් ඉල්ලගෙන දුනු ශිල්පීන් යෙදෙව්වා. අජාසත්ටත් උදව් කරා තමන්ගේ පියා මරලා ඉක්මන් රජ වෙයි. අජාසත්ගේ පාප මිත්‍ර අවවාද අනුශාසනා පිළි අරගෙන පාප මිත්‍ර සේවනයේ නිසා තමන්ගේ පියා මරලා රජ වුණා. හැබැයි කල්පයක් මහා නිරේ යන විදිහේ ආනන්තර යකුසලයක් හදාගත්තා. එතකොට බලන්න මිනී මැරුමකට රජ කෙනෙක් මරන්න රාජකුමාරයෙකුට අවවාද කරා, අනුශාසනා කරලා නොමග යවලා මිනී මැරුමක් කෙරෙව්වා. වැරදි උපදෙස්, වැරදි මඟ පෙන්වීම, වැරදි අනුශාසනාවල ප්‍රතිඵල. ඒ කරේ තමන් ඉලක්කයට ගන්න. ඊට පස්සේ අජාසත්ව යොදෝගෙන දුනු ශිල්පීන් ටික ඉල්ලගෙන බුදුහාඳුරු මරන්න සැලසුම් හැදුවා. හැබැයි බුදුහාඳුරන්ගේ අනන්ත බුදුගුණ බලෙන් උන්වහන්සේගේ ප්‍රාතිහාර ගුණේ බුදුරජාණන් වහන්සේට විදින්න එවපු ඊතලේ
අර දුනු ශිල්පියා විස කාවපු ඊතලයක් අරගෙන ඇවිල්ලා දුන්න අදිනකොටම මුළු ඇඟම ගල් වෙලා ගියා. ඊතලේ අතහැර ගන්න බැරි වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ ඔහුට පිහිට වුණා. ඔහුට දහම් දෙස්වා. ඔහු ධර්මය අවබෝධ කරා. ඊළඟට ඒ සැලසුම තුල යොදවපු තව දුනු ශිල්පීන් ඔක්කොම 36 දෙනෙක්. ඒ හැම දෙනාම බුදුහාඳුරන්ගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරා. දැන් බලන්න ඉරිසියාව ඇතිවීමේ භයානකකම බුදුරජාණන් වහන්සේව මරන්න රාජ අනදීල යොදවපු රාජබටියෝ ටික දුනු ශිල්පීන් ටික ඒ ක්‍රියාන්විතයට යොදවපු ටික ඇවිල්ලා බුදුන් සරණ ගියා. දැන් දේවදත්ත හාඳුරන්ට හිතුණාද අනේ මං වැරදි. බුදුරජාණන් වහන්සේ කොච්චර ගුණවන්ත කෙනෙක්ද මේ දුනු ශිල්පීන් හැමෝම තෙරුවන් සරණ ගිහිල්ලා මම මේක අතහැරලා මමත් බුදුහාඳුර ගැන හිත පහදව ගන්න මං ආය අද ඉඳන් ඒ වැරදි කරන්නේ. එහෙම හිතුවද? ඉරිසියාවේ තියෙන භයානකකම ඒකයි. ඉරිසියා සහිත සිතුවිලි එන්නේ එන්න තමන්ගේ ඉලක්කේ නැති වෙච්ච ගමන් තවත් බලවත් වෙනවා. ඊට පස්සේ හිතුවා මේක මිනිස්සු දාලා කරන්න බෑ, කොහොමාරි වැඩේ කරන්න ඕන. දැන් උදේ දවල් රැ කල්පනා කරන බුදුහාඳුරන්ට අනතුරක් කරන්. ඊට පස්සේ මතක් වුණා හිප්පිත් නැති මිනිස්සු යොදවන්න බෑනේ තිරිසනේ. රජුරුවන්ගේ ඇත්ගාලේ හිටමු නාලාගිරි කියන හස්තිය. මේ ඇතාට රාකල පෝලා පෝලා හින්දුවෙන් ඇනලා කුලප්පු කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා එන මග පාරට අතහැරියා. හැබැයි අනන්ත බුදුගුණ බලෙන් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රාතිහාර බලේ මේ වෙරි වෙලා රාකල පෝල හින්දුවෙන් ඇනලා කුලප්පු කළ අතහැරපු හස්තිය බුදුන් ඉදිරියේ දමණිය වෙලා දන ගහලා හොඬ වැල උස්සලා බුදුහාඳුරන්ට වන්දනා කරා. මේ හස්තිය දමණිය වුණා. දැන් ඔබ හිතන්න වෙන කෙනෙක් නම් සාමාන්‍ය මිනිසෙක් නම් පහදින්න කාරණයක් නෙමෙයි දෙක. වෙන කෙනෙක් නම් හිතනවා අනේ මේ තිරිසන් සතා රාකල පෝලා සිහි කල්පනා විකෘති කරලා කුලප්පු කරලා හෙන්ඩුවෙන් ඇනලා අතහැරපු මේ සතත් බුදුහාඳුරු ළඟ දන ගැහුවා නම් උන්වහන්සේ මහා ගුණවන්ත කෙනෙක්, උන්වහන්සේ මහා පුදුම කෙනෙක්. අනේ මට වැරදුනා මං බුදුන් සරණ යනවා කියලා හිතනවනේ. ඒත් හැදෙන්නේ. ඒක තමයි ඉරිසියාවේ භයානකකම. ඉරිසියා සහිත සිතුවිල්ල තියෙන භයානකකම තමයි. ඊට පස්සේ කල්පනා කරා මේකට මිනිස්සු යදෙව්වා ඒක හරි ගියෙත් නැහැ. තිරිසන් සතෙක් යදෙව්වා ඒක හරි ගියෙත් නැහැ. මම්ම වැඩේ දෙන්නම් මගේ අතින්ම කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලන්න සැලසුම් කළා. උන්වහන්සේට ගලක් පෙරලුවා. හැබැයි මහා බුදුගුණ බලයෙන් ඒ ගල පෙරලෙනකොටම පොළොවෙන් ගලක් මතුවෙලා මේ ගල නතර වුණා. නමුත් මේ ගල් දෙක එකට ගැටණේ වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහින් සිරි පතුලේ වැදිලා ලේ කැටියක් පිරෙනවා. එතකොට බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම ලෝහිත් උපාදක කියන මේ ආනන්තරි අකුසල කර්මී කරගත්තයි තන. දැන් බලන්න මේ ද්වේ ඊරිසියාව තුල කොච්චරද. දැන් බලන්න සමහරු ඔය වගේ සමහරුන්ගෙන් පලිගන්න හිතලා හිතලා උපක්‍රම යොදලා යොදලා බැරි වෙච්ච තැන මම්ම වැඩේ කරන්නම් කියලා යන අය ඉන්නවනේ. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා. ඔබ හිතන්න සමහර මේ සමාජයේ ද්වේෂෙන් වෛරෙන් ඊරිසියාවෙන් ඉන්න වෙලාවට මිනිස්සු කියන කරන දේවල් ඔබ ටිකක් අහගෙන හිතන් පැත්තක ඉන්න ගමන් හිතන්න මොනතරම් පාපී සිතුවිලිද මේ වචන හැටියට එළියට එන්නේ කියලා. සමහරු අපායට බය නැහැ. ඕනේ අපායක ගියදෙන් කියන කී දෙනෙක් ඉන්නවද? මුංගෙන් පලිගත්තට පස්සේ මං අපායෙ ගියත් කමක් නැහැ කියන අය ඉන්නවා. මට අපායෙ හොඳයි කියන කොටසක් ඉන්නවා. ද්වේෂය බලවත් වුණාට පස්සේ මිනිසුන්ට අපායත් කමක් නැහැ කියලා හිතෙනවා. එච්චරකට ඊරිසියාව ද්වේෂය කියන පාපී සිතුවිලි වලින් මනස වැහිලා යනවා, නුවණ වැහෙනවා. සමහරුන්ට මැරිලානේ අපාය යන්නේ මේ ජීවිතේ. හිරේ ගියත් කමක් නැහැ. එල්ලුම් ගහට ගියත් කමක් නැහැ. ඕන දෙයක් මට වෙච්ච දෙන් කියන අය නැද්ද කියලා හිතන්. එහෙම හිතාගෙන තමන්ම බය නැතුව පලිගැනීම් වලට අනතුරු වලට තමන්ම ඉදිරිපත් වෙන අය ඉන්න. මේ හිත ඒ මට්ටමට මතක තියාගන්න ඉරිසියාව බලවත් වුණාට පස්සේ
ද්වේෂයේ බලවත් වුණාට පස්සේ නුවණ යට යනවා. අනතුරු පේන්නේ නැතුව යනවා. තමන්ගේ විපත, තමන්ගේ විනාශය තමන්ට පේන්නේ නැතුව යනවා. පින්වතුනේ, අපි ගොඩාක් රට පුරා ගිහිල්ලා අවුරුදු ගාණක් ලක්ෂ ගාණකට මිනිස්සුන්ට බණ කියලා ඇති. ඒ අතර නොයෙක් මිනිස්සු චරිත එක එක ජාතිය මිනිස්සු අපිට මුණ ගැහිලා තියෙනවා. අපි බන්ධනාගාරවල එල්ලුම් ගහට නියමෙච්ච අය, ජීවිතාන්තයට හිරේ ගිය අය, නොයෙක් වැරදි කරපු මිනිස්සුන්ට වැඩසටහන් කරලා බණ කියලා, ඒ මිනිස්සුන්ට උපදෙස් දීලා, ඒ අය අද කියන හිතන දේවල් පසුතැවෙන හැටි, පුංචි දෙයක් ඉරිසියාව ද්වේෂයේ පරිගැනීම තුල එදා නුවණ වැහිලා අද අඬ අඬ පසුතැවෙන හැටි, එදා මං ඉවසුවා නම් අද මට මේක වෙන්නේ නැහැ, එදා මට පොඩ්ඩක් මං ඉවසුවා නම් අද මට මේ විනාශ වෙන්නේ නැහැ කිය කී අඬන හැටි. ඒ නිසා ජීවිතේ මතක තියා පසුතැවෙන්න ඉඩ තියාගන්න එපා. ජීවිතේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ, බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ හොඳට තමන්ගේ හිත දිහා බලන්න. පින්වතුනි, සමහරු ඉන්නවා සිල් ගන්න යනවා, බණත් අහනවා, පින්කම් වලටත් යනවා. ඒ වුණාට හිතවල ඉරිසියාව, කුහකකම, ද්වේෂය, සිල් ගන්න ගිහිල්ලත් එතන ඉරිසියාව. තව සීල් ගන්න ආපු අයත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඔන්න රණ්ඩු වලන. බණ අහන්න ගිහිල්ලා පින්කම් වලට ගිහිල්ලා එතන ප්‍රශ්න ඇති කරගන්න. හොඳට මතක තියාගන්න, මේක තමන්ගේ හිත දිහා බලලා අවංකව තම තමන් තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන තමන්ගේ හිතේ තියෙන ක්ලේශයන් තමන් තුළින්ම දැකීමෙන් ප්‍රහාණය කරගෙන පියවරෙන් පියවර යා යුතු ගමනක් තියෙන. ඒ නිසා හොඳට තමන් දිහා බලන්න. මේ කියපු දේශනාවේ කරුණු තුලින් ඔබ බලන්න, ඔබ තුල ෂණික කෝපය, තරහව, වෛරය, ඉරිසියාව, තව කෙනෙක්ගේ දියුණුව දැකලා ඉවස ගන්න බැරිකම, කෙනෙකුට මොනවා හරි කරදරයක් වුණාම හොඳ වැඩේ හොඳයි කියලා හිතෙනවා නම් තමන් කොච්චර පහද්ද කියලා තමන්ගේ හිත තුලින් බලන්න. ධර්මාවබෝධයට මාර්ගඵල ලබන්න, නිවන් දකින්න හිතනවා නම් ඒ ඔක්කොටම කලින් ඔය පාපී සිතුලි ටික ඉවත් කරගන්න වීරිය වඩා මනුස්ස ගුණ ධර්මයක් නැතුව කොහොමද පින්වතුනේ ආධ්‍යාත්මික ගුණයක් වඩන්නේ? බොහෝ දෙනෙක් නිවන් දකින්න මේ රහත් වෙන්න කතාව, හැබැයි හිත ඇතුලේ තියෙන ඉරිසියා, වෛරය, ක්‍රෝධය, කුහකකම්, එකට එක කිරීම, ගුණමකුකම් මේවා පිරිලා. ඒ නිසා මේ කියන පාපී සිතුවිලි තමන්ගේ හිතෙන් ඉවත් කරගන්න, මෛත්‍රිය වඩන්න, කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙන ගතිය කරුණාව පුරුදු කරන්න, මුදිතාව කෙනෙක්ගේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන්න, කර්මය ගැන හිතලා ජීවිතේ උපේක්ෂාව පුරුදු කරන්න. මේ මිනිස් ගුණ ධර්ම, මනුස්ස ගුණ ධර්ම මේවා පුරුදු කරනකොට ඔබට නිවන් මාර්ගය නිකම්ම පෑදිලා පැහැදිලිව ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය ඔබට මතුවලා යනවා. දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. ඔබට කල්යාණ මිත්‍රයන්ගේ එකතුව ආශිර්වාද ලැබෙනවා. අන්න ඒ නිසා මේ ධර්ම මාර්ගයේ තුල ගමන් කරන ඔබ මුලින්ම මනුස්ස ගුණ ධර්ම ඇති කරගන්න. මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ හොඳට ඔබ තුල මේවා පුරුදු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. දවසින් දවස ඔබ ධර්මයේ ඉස්සරහට යන කෙනෙක්, ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පටිසෝතගාමී ධර්ම මාර්ගය කියන්නේ ගැහුවොත් ගහන එකක් නෙමෙයි. කෙනෙක් ගහත් ඉවසන්න පුළුවන් නම්, කෙනෙක් බනිද්දී ඔබට ඉවස ගන්න පුළුවන් නම්, කෙනෙක් ඔබට ද්වේෂ කරනකොට ඔබට ඔහුට මෛත්‍රී වඩන්න පුළුවන් නම්, මිනිස්සු කොච්චර ඉරිසියාවෙන් කටයුතු කරත් ඔබට මුදිතාව පුරුදු කරන්න පුළුවන් නම්, අන්න සැබෑ පටිසෝතගාමිනී මාර්ගේ කෙලෙස් වලට විරුද්ධව අපායෙන් මිදිලා ගැලවිලා සුගතිය කරා යන මාර්ගයකට ඔබේ ජීවිතේ සකස් කරගන්න. තේ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව, මේ ධර්ම දේශනාව ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයටම ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සදහවතුනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ විසින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනේ පොකුණු විට හේනේගම ජයන්ති මාවතේ පදිංචි සජිනී උත්පලා සුමතිපාල මහත්මිය කුෂාන් හේමන්ත පෙරේරා මහතා වාද්වගේ චිත්‍රාල් කරුණාසේන මහතා සුධාරි ඉදිරිසිංහ මහත්මිය තමරා කුමාරි දමයන්ති මහත්මිය තමරා කුමාරි දමයන්ති මහත්මිය සහ දීපා දමයන්ති මහත්මිය විසින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ ඒ අය නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කිරීම සහ ඔවුන් නමින් සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙළවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා. 0.7 0.1 551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා.